අපි ආදරේ අනිත් එක තමයි වහන්සේ අර භවනා කරනකොට තවත් විස්තර කරලා තියෙනවා. දැන් ඔය අපි දැන් ආනාපාන සතිය හරි ඒව කරනකොට නිරතුරම ඉස්සර තනිත දකින්න කියලා කියනවා. නිකන් අපි ඒ සමාධිමත් ඉතිකේ නෙමෙයි ඒක නිකන්. මෙහෙම ආනාපාන සතියේදී අනිත් දැකීමක් වෙන්නේ නැහැ. ආනාපාන සතියේදී නිරතුරම ආශ්වාස ප්‍රාශ්වාසයේ වඩමින් අපි ඉස්සරහට යන්න වෙනවා. මොකද ආනාපාන සතියේ සමතේටයිති දෙයක් නේ. ආනාපාන සතියේදී අපි විදර්ශනාව දකින්නේ නැහැ. නමුත් ආනාපාන සතිය තුළින් හිත උපේක්ෂාව කියන ගත්තට පස්සේ අන්න එතන ඉඳන් අපි විදර්ශනා නෝන සකස් කරගන්නවා. ඒක තමයි ධර්මානුකූලදී. ඒ සමාධිමත් හිතින් විදර්ශනාව මතු කරගන්න. නමුත් උපේක්ෂාව කියන තැනට එනකන් ආනාපාන සතිය විදර්ශනා නෝනින් දකින්න යන්න හොඳ නැහැ. මොකද එතකොට උපේක්ෂාව සකස් වෙලා නැහැ නේ. උපේක්ෂාව කියන තැනට එනකන් ආනාපාන සතිය ආස්වාස ප්‍රාස්වාසය තුලින් අරන් ඉන්න ඕනේ. ඇලීම් ගැටීම් වලින් තොරව තැනට හිත එනකන්. ඇලීම් ගැටීම් වලින් තොර තැනට හිත ආවට පස්සේ එතන ඉඳන් අපි මේ ආයතන වල අනිත්‍යභාවය දකින්න ඕනේ. රූපය අනිත්‍යභාවය. ඒතර මූලික වශයෙන් අපි හඳුනන ආනාපාන සතියේදී මූලිකෙන් සමතේ වැඩිලා ඒ සමාධිමත් හිතෙන් තමයි අපි විදර්ශනාව. ආ එහෙම එහෙම. සමතේ තුලින් විදර්ශනාව මතු කරගෙන. ඔව්. සමතේ තුලින් විදර්ශනාව මතු කරගන්න. එහෙම නැතුව ආනාපාන සතිය තුල අපි ඉස්සරහට යන්නේ ගියොත් එතනින් කොතනකවත් විදර්ශනාවක් මතුවීමක් වෙන්නේ නැහැ. මේ අපි විසින් විදර්ශනාව මතු කර ගන්න ඕනේ. එහෙම නැත්නම් සම නිරතුරුවම ආනාපාන සතිය අපි බලවත් වූ අනතුරු වලට අරන් යනවා. බලවත් වූ අනතුරු කියන්නේ එතෙන්ට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වේදනාවේ ආස්වාදය කියලා. කාමයේ ආස්වාදය, රූපයේ ආස්වාදය, වේදනාවේ ආස්වාදය. නමුත් මේ වේදනාවේ ආස්වාදයට බැඳුනොත් අපි අනිවාර්යයෙන්ම ආලෝක සංඥාවලට ওই නොදැනියම් උඩ යනවා. නොදැනී යනවා ඒකේකේවල් දේවල් කියනවනේ නේ. දැන් සමහරු භාවනා කරන්නේ ආලෝක සංඥා දකින්න. ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට නැහැ. සමහරු භාවනා කරන්නේ නොදැනී යනවා දකින්න. ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. සමහරු භාවනා කරන්නේ අමනුෂ්‍යෝ දකින්න. ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ වර්ණා කරන්නේ අර ආලෝක සංඥාව කියන කාරණේ. ආලෝක සංඥාව වර්ණා කළ යුතු දෙයක් බව ඇත්ත. මොකද එතන හිතේ ප්‍රභාෂර භාවයේ දකින්න, හිතේ ප්‍රභාෂර භාවයේ කියන පංච නීවරණ යටපත් වෙනවා. නමුත් ඉතින් අනිත්‍ය වෙන ආලෝක සංඥාවකට අපි බැඳිලා වැඩක් නැහැ. අනිත්‍ය වෙන ආලෝක සංඥාවට අපි ලකුණු දීලා වැඩක් නැහැ. සතරපායින සත්‍යයක් දැක්කායි කියන කාරණේකට ලකුණු දෙන්න වැඩක් නැහැ. ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ මේ වේදනාවේ ආස්වාදයට නොබැදී, ඒ කියන්නේ ආනාපාන සතිය තුළ සකස් වෙනා වූ ආස්වාදයන්ට නොබැදී ඒ ආස්වාදයන් හැම වෙලාවෙම විදර්ශනා නුවණින් දකින්න. ඒවා විදර්ශනා නුවණින් දකින්න නැතුව අපි මේ ආලෝක සංඥාවන්ට එහෙමත් නැත්නම් මේ ඇතිවෙනා වූ සමාධි ආස්වාදයන්ට බැඳුනොත් අපි ඒ බැඳෙන මොහොතක් පාසා විදර්ශනාව අහිමි කරගන්නවා. පංච උපාදාන ස්කන්ධයට බැඳෙනවායි කියන මායයට බැඳෙන. එසා සංසාරයේ අපි ආනාපාන සතිය වඩලා අපි රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරන් කල්ප ගණන් අපි මේ බ්‍රහ්ම ලෝකවල ඉඳලා තිනවා. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ සකස් වෙන සමාධි ආස්වාදිනුත් අනිත්‍යයි කියලා දකින්න. ඒ දැක්ක තමයි අපි සමාධිය ආර්ය සමාධියක් බවට පත් කරගන්නේ. එහෙම නැත්නම් ඒක හුදු සමාධියක් පමණයි. ඉතින් අපි සම්මා සමාධිය ආර්ය සමාධියක් බවට, විදර්ශනා නුවණ මුසු සමාධියක් බවට පත් කරගන්නවා. මුලින්ම මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ ආලාර කාලාම උද්දකරාම පුත්‍රලටත් රූපාවචර අරූපාවචර ධ්‍යාන ස්පර්ශ කරන්න පුළුවන් සමාධියක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේක නෙමේ නිවන කියන කාරණා. එනිසයි බුදුරයන් වහන්සේ එතනිනුත් බැහැර වෙලා සමාධි ආස්වාදයට අනිත්‍යයි, වේදනාවේ ආස්වාදයට අනිත්‍යයි කියන තැන මතු කරගෙන අන්නේ ආර්ය ප්‍රඥාව කියන කාරණේ ආර්ය සමාධිය තුළින් මතු කරගත්තේ. එසේ